අයබවන් හිතවතුනි, අපි විදුසර ඔන්ලයින් සමගින් එකතු වෙන ලෙසට ඔබට ආරාධනා කරනවා. මේ දවස්වල බොහොම වැදගත් අපි හැමෝම දැනුවත් විය යුතු දෙයක් සම්බන්ධයෙන් කතා කරන්නටයි අද සූදානම් වෙන්නේ. ඉතින් ඒ සඳහා අපි කැඳවා ගත්ත ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය රස පරීක්ෂක රාජකාරී ආවරණ රුෂාන් ප්‍රනාන්දු මහතා, අයිබුවන් කියලා ඔබට මම පිළිගන්නවා. අයිබුවන් රුෂාන් මහත්මයා, මේ ගිනිහා සම්බන්ධයෙන් තමයි අද දවසේ අපි කතා කරන්නේ. මේ ගින්නක් හට ගැනීමට සම්පූර්ණ විය යුතු මූලික අවශ්‍යතා මොනවද? ප්‍රධාන වශයෙන් ගිනි ආරම්භය සඳහා ඉන්ධනයක් අවශ්‍ය වෙනවා. එම ඉන්ධනය අපවට තියෙන කඩදාසි, රෙදි, මේ මම වාඩි වෙලා ඉන්න පුටුව සහ මේ අපට තියෙන ඕනෑම දෙයක් ඉන්ධනයක් විය හැකි. එම ඉන්ධනය සමග වාතයේ තිබෙන ඔක්සිජන් සහ තාපය සම්පූර්ණයෙන් ලැබීමෙන් මෙම ගිනි ත්‍රිකෝණය සම්පූර්ණ වීමක් සිදු වෙනවා. ඒ අනුව ගින්න ආරම්භ වීමේ හැකියාව තියෙනවා. මෙම ගින්න වැඩිදුරටත් ව්‍යාප්ත වීම සඳහා මේ තිරසාර දාම ප්‍රතික්‍රියාවක් ලෙස සිදුවිය යුතුයි. එලෙස සිදු නොවන්නේ නම් එම ගින්න ආරම්භයේදීම නිවී යනවා. හොඳයි, එතකොට මේ ගින්නක් හට ගැනීමේ හේතු මොනවද කියලා මේ අපි කතා කරොත් මොනවද ගින්නක් හට ගන්න හේතු වෙන්නේ? ඔව්, ගින්නක් හට ගන්න කරුණු රාශියක් හේතු වෙන්න පුළුවන්. ප්‍රථම කරුණ විදිහට මම සලකන්නා ගිනි තැබීමක්. ගිනි තැබීමක් ඒ තබන පුද්ගලයාගේ එකිනෙකට වෙනස් වූ අභිමතාර්ථය මුදුන්පමුණවා ගැනීම සඳහා සිදු කළ හැකි. විශේෂයෙන්ම යම්කිසි අපරාධයක් සිදු කරලා එම අපරාධය වසන් කිරීම සඳහා එම ස්ථානයේ ගින්නක් නිර්මාණය කළ හැකි හිතාමතාම. මීට අමතරව රක්ෂණ වන්දි ලබා ගැනීමේ පරමාර්ථයෙන් යම්කිසි නිවසකට, දේපලකට, වාහනයකට ගිනි තැබීමේ සිදු කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊට අමතරව තවදුරටත් කතා කළොත් ස්වභාවිකවම සිදුවන අනතුරක් ලෙස විදුලිමේ දෝෂයක් නිසා ගින්නක් ආරම්භ වීමේ හැකියාව තියෙනවා. මෙහිදී පරිපත ලුහුවක් වීමක් මගින් සහ පරිපතේ නිසි පරිදි සම්බන්ධ කර නොතැබීම, විශේෂයෙන් අපි උදාහරණයකට ගත්තොත් ඔබගේ මෝටර රථයේ තිබෙන බැටරියට නිසියාකාරව එහි අග්‍ර සම්බන්ධ කර තියෙන බැටරි අග්‍ර සම්බන්ධ කර තිබෙනවා නම් තමයි නියමිත පරිදි ධාරාව ගමන් කිරීම සිදුවන්නේ. බැරි වෙලාවත් එය බ්‍රුල් ලූස් ආකාරයට තියෙනවා නම් එතනදී අධික ප්‍රතිරෝධයක් නිර්මාණය වෙලා ගින්නක් ආරම්භ වීමේ හැකියාව තිබෙනවා. තවදුරටත් මම සාකච්ඡා කළොත් හදිසි අනුතුරු ආකාරයට ගිනි ආරම්භ වීමේ හැකියාව තිබෙනවා. හදිසි අනුතුරු ලෙස ප්‍රධාන වශයෙන්ම මම උදාහරණයක් ගන්නා නිවසේ තිබෙන විදුලි උපකරණ මා විසින් පරීක්ෂා කළ එක් අපරාධ ස්ථානයක් පරීක්ෂා කිරීමේදී මට හමු වුණ දල්වන ලද විදුලි හීටරයක් මගින් ගින්නක් ආරම්භ වී තිබූ අවස්ථාවක්. මෙහිදී මේ දල්වා තබා එම පුද්ගලයා නිවසින් බැහැරව ගොස් තිබෙනවා. ඔහුට අමතකව තිබෙනවා තබා තමා නිවසේ තේපානය සඳහා විදුලි හීටරය විදුලි පේනුව සමග සම්බන්ධ කර විදුලිය ලබා දුන් බවට. එම අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම ජලය වාෂ්පීකරණය වෙලා අර ඔහු භාවිතා කරපු ප්ලාස්ටික් භාජනය අර හීටරයේ අධික තාපයෙන් ගිනියම් වෙලා ඒ අවට තිබිච්ච ද්‍රව්‍යවලට ගිනියැවීම මගින් ගින්න ආරම්භ වී තිබූ අවස්ථා තිබුණා. ඒ වගේම තවත් හදිසි අනතුරු වලට උදාහරණ ගත්තොත් මට මතක් වෙනවා මේ අවස්ථාවේදී මම පරීක්ෂා කරපු එක් කේස් එකක්. ඒකෙදී තිබුණේ පොල්තෙල් පහනක්. පොල්තෙල් පහනක තිබූ තිරය එහි අඩංගු වුණේ නැහැ. මා එම අවස්ථාවේ දැඩි ලෙස විමර්ශනයට ලක් කළා. මේ පහනේ සාමාන්‍යයෙන් අලු තැන්පත්ව තිබිය යුතුයි, සම්පූර්ණයෙන්ම මේ තිරය දැවුණා නම්. එවැනි ආකාරයක් මා එහි නිරීක්ෂණය කළේ නැහැ. ඒ අනුව මට පිනී ගියා මෙම ගෙහිමියා විසින් දල්වපු තිරය මෙහි අඩංගු නොවූ බවට. ඒ අනුව මා තවදුරටත් එම ස්ථානය පරීක්ෂා කිරීම කටයුතු වල නිරත වුණා. ඒ නිරත වෙද්දී මට පිනී ගියා ගිනි ආරම්භය සිදුව තිබුණේ එක්තරා නිවසේ මුල්ලක. ඒ මුල්ලේ ඉතා විශාල වශයෙන් අබලි ද්‍රව්‍ය ගෙහිමියා විසින් එකතු කර තිබූ ස්ථානයක් බවට මට
ඒ තිබූ ගිනි සුම්බුන් අනුව පෙනී ගිය අසා ගෙහිමයාගේ වැඩදුරට සාක්ෂි කදීමේදී ඔහු ප්‍රකාශ කළ මේ වගේ අපසරියක් තමා තමාගේ නිවසේ තිබුණේ කියා මා විසින් විද්‍යාත්මකව ඒ තහවුරු කර ගැනීමක් සිදු කළා. ඇත්තටම මෙතෙන්ට අර පොල් තෙල් පහන් තිබේ තිරේ පහන පහන් නෙමේ හිතලා තියෙන හිතිබු තිරය මීයකු වැනි සතෙකු විසින් රැගෙන යාමෙන් ගින්නක් ආරම්භ වෙලා තියෙනවා කියලා. සාමාන්‍ය නිවසක මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍ය නිවසක මේ වගේ හදිසි අනතුරක් ඇති වෙන්න පුළුවන්. තවත් හදිසි අනතුරක් මට මතක් වෙනවා. විශේෂයෙන්ම මේක සිදු වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් පාන්දර කාලයේ නිවසේ මුළු තැංගේ. ඒ මන්දයත් නිවසේ මුළු තැංගෙහි අපි පාවිච්චි කරනවා ද්‍රව පෙට්‍රෝලියම් වායුවල්. විශේෂයෙන්ම කැම්පසීම සඳහා බොහෝමයක් නිවසල මේ දවස්වල පාවිච්චි කරන්නේ LP ගෑස්. මේ LP ගෑස් යම් කිසි විදිහකින් කාන්දු වීමක් සිදු වුණොත් එහෙමගිනුත් හදිසි අනතුරක් සිදු විය හැකි. මම අහලා තියෙනවා දැන් ඒ වගේ සාමාන්‍යයෙන් උදේට ගිහිල්ලා ලයිට් ස්විච් එකක් එහෙම දානකොට එහෙම ගිනි ඇවිදලා තියෙන අවස්ථාවන් ගැන. දැන් අපි ඒ වගේ තැන්වලදී සැලකිලිමත් වෙන්න ඕනේ නේද? මේ කියන්නේ ගින්නක් ඇති වෙන එක වළක්ව ගන්න. ගින්නක් ඇති වෙන දැන් ඒ වගේ විදුලි මේ ගෑස් කාන්දු වෙලා තියෙනවා නම් අපි එහෙම ස්විච් එකක් දැම්මත් ඇවිලෙනවා කියලා මම අහලා තිනවා. මම දන්නේ නැහැ. ඔව් අනිවාර්යයෙන්ම ඒ මගෙන් ඇති වෙන මේ විදුලි කුලුංගුවක් නිකුත් වෙනවා. ඒකෙන් ගින්නක් ආරම්භ වීම හැකියාවක් තියෙනවා. ඒ වැළැක්වීම සඳහා නිෂ්පාදකයා විසින් මේ ද්‍රව පෙට්‍රෝලියම් වායුවට මිශ්‍ර කරලා තියෙනවා එතිල් මර්කැප්ටන් කියන රසායනික ද්‍රව්‍යය. ඒකේ තියෙනවා ලාක්ෂණික ගන්ධයක්. ඒ ගන්ධය හින්දා ඔබතුමීටත් ඒක දැනිලා ඇති මං හිතන්නේ මුළු සංගීත ගිය අවස්ථාවලදී. එතකොට ඒකේ ගන්ධය නිසා අපිට පූර්ව නිගමනය කරන්න පුළුවන් අපේ නිවසේ ගෑස් කාන්දුවත් සිදු වෙලා තියෙනවා කියලා. එහෙමනම් අපි විසින් විදුලි පහන් හෝ ගෑස් සුඳුන දැල්වන්න දැල්වීම සිදු කළ යුතු නෑ ඇත්තටම. ඒකෙන් විශාල හානියක් පිපිරීමක් හෝ ගින්න ආරම්භ වීමේ හැකියාව පුළුවන්. ගින්න හටගන්න කලින් මේ ගිනි අනතුරු වළක්ව ගන්න අපිට මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවද? මොකක්ද අපි ඒකට කරන්න ඕනේ? ඔව් දැන් අපි බලමු අපි අවසානයේ කතා කරපු මුළු තැංගේ ගිනි අනතුරු. ඔව්. දැන් ඒ වළක්වන්න ඔබතුමීට මොනවද කරන්න පුළුවන් කියලා හිතන්නේ? දැන් මම මුළු තැන්ගේ යනකොට මට දැනුණා නම් ඔබතුමීට මම කිව්වා වගේ කලින් කිව්වා වගේ ගෑස් සුඳුන සහ විදුලි බල්බ නොදැල්විය යුතුයි. ඒ සමගම අපි පරීක්ෂා කරන්න ඕන මේ ගෑස් කාන්දුව වෙන්නේ කොහෙන්ද කියලා. විශේෂයෙන්ම උදාහරණයක් වශයෙන් ගත්තොත් මම පරීක්ෂා කරපු අවස්ථාවල මම නිරීක්ෂණය කරලා තියෙනවා මේ රබර් නලය ගෑස් සිලින්ඩරේ සහ ගෑස් උඳුන සම්බන්ධ කරන රබර් නලයේ සියුම් තැන් පළුදු වෙලා තියෙනවා. ඒ වගේම මෙම රබර් නලය ගෑස් උඳුනට සහ රෙගුලේටරයට සම්බන්ධ කරන්න පාවිච්චි කරනවා අපි ලෝහමය වෘත්තාකාර ලෝහමය කොටසක් සම්බන්ධ කරනවා. මේක සමහර අවස්ථාවල දිරාපත් වෙලා තියෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක දිරාපත් වුණොත් මොකද වෙන්නේ? එතන ගෑස් කාන්ද වීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේම රෙගුලේටරය මගිනුත් ගෑස් කාන්ද වීම සිදු වූ අවස්ථා අපිට හමු වෙලා තියෙනවා. ඒ වගේ අවස්ථාවක අනුතර වළක්වා ගන්න ඇත්තටම ඔබතුමී මං හිතනවා නුවණක්කාරම දේ තමයි නිවසේ මුළු තැංගේ දොර සහ ජනේල විවෘත තැබීම. එමගින් සිදු වෙන්න පුළුවන් ව්‍යසනකාරී තත්ත්වය වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි මේ ගින්නක් ඇති වෙන්න පුළුවන් අවස්ථා ගැන කතා කරා. ඒ වගේම දැන් ගින්නක් හටගත්තොත් එහෙම ගින්නක් හටගත් අවස්ථාවක ගිනි නිවන හමුදාවේ එනකන් ඒ ඉන්න අයට ඒ ගෙහිමියාට හෝ ඒ ඉන්න පිරිසට මොන විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනි කියන කාරණාව ගැන දැනුමක් තියෙන එකක් වටිනවනේ. අපි කියමු මොනවාද ගන්න ඕන ක්‍රියාමාර්ග කියලා. විශේෂයෙන්ම ඔහු හෝ ඇය හෝ නිවසේ සිටින හෝ කාර්යාලයේ සිටින විශාල පිරිසක් වෙන්න පුළුවන් කිසිම අවස්ථාවක කලබල නොවිය යුතුයි. කලබල වීමෙන් ඔවුන්ට යම් කිසි දෙයක් සිදු කිරීමට ප්‍රමාද වෙන බව හෝ සිදුවන අනතුර ගැන හෝ සැලකිල්ලක් නොවීම නිසා විශාල අනතුරකට එම ගින්න පත් වෙන්න පුළුවන්. ඒ අනුව කලබල නොවී ප්‍රථමයෙන්ම Tamanට දීලා තියෙන ෆයර් ඇන්ඩ් රෙස්කියු අංකයක් සාමාන්‍යයෙන් ලංකාවේ පාවිච්චි කරනවා 110 අංකය නැත්නම් පොලිස් හදිසි දුරකථන අඳුන් අංකයේ තියෙන 119 මේ අංකවලට අපිට දැනුම් දීලා අපගේ නිවසේ හෝ කාර්යාලයේ ගින්නක් ඇති බව ප්‍රකාශ කරන්න පුළුවන්.
ඒවාගේ විශේෂෙන් කාර්යාලයක වගේ ගත්තතින් අපි පිටතට යාමට විදුලි සෝපාන තියෙන අවස්ථාව කිසිම විටක මෙම විදුලි සෝපාන පාවිච්චිය නොකළ යුතුයි. අපගේ ඉහළ මහලේ සිට පහළ මහලට එම සඳහා තරප්පු පෙළ එහෙම නැත්නම් පඩි පෙළ ඔස්සේ පැමිණ ළඟම ඇති දොරටුවෙන් පිටතට පැමිණීම සිදු කරන්න ඕන. තවත් කරුණක් මම මෙහිදී මතක් කරන්න ඕන, අපට මෙම ගින්න පාලනය කිරීමට හැකියාවක් තියෙන බව පෙනේ නම් සහ නිවසේ හෝ කාර්යාලයේ ගිනි නිවන උපකරණ තියෙනවා නම් අපිට උත්සාහ කරන්න පුළුවන් මේ ගින්න නිවන්න. නමුත් කිසිම අවස්ථාවක මෙම උපකරණ භාවිතය පිළිබඳ පුහුණුවක් නැත්නම් අපි ඒ සිදු නොකළ යුතුයි. මම උදාහරණයක් කියන්නම්. විශේෂයෙන්ම විදුලිමය කාන්දුවකින් සිදුවන ගින්නකින් සිදුවන අනතුරක් වළක්වීම සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් ගිනි නිවනය. මෙම කාබන් ඩයොක්සයිඩ් ගිනි නිවනය භාවිතය පිළිබඳ නිසි පුහුණුවක් තිබිය යුතුයි. එසේ නොමැති නම් අපගේ නිවසේ වූ කාර්යාලයේ ඇති වූ ගින්නෙන් සිදුවන හානියට නොව අප එම කාබන් ඩයොක්සයිඩ් ගිනි නිවන උපකරණය පාවිච්චි කරලා ගින්න නිවන්නට යාමෙන් ඇතිවන කෝල්ඩ් බර්නින් නම් හඳුන්වන අපගේ අත්ල පිළිස්සීම සිදුවිය හැකියි. එම උපකරණය පාවිච්චි කිරීමේදී සෑම විටම හැඬලේ පමණක් අල්ලා නිසියාකාරව කෝණය මේ ගින්නට යොමු කර භාවිතා කළ යුතු වෙනවා. විශේෂයෙන් මේ පිළිබඳ පළපුරුද්දක් අවශ්‍ය වෙනවා. හොඳයි, ඒ වගේම බොහොම වැදගත් කාරණයක් තියෙනවා. දැන් ගින්නක් හටගත්ත ස්ථානයෙන් පුද්ගලයන් ඉවත් කර ගැනීම, ආරක්ෂිත ඉවත් කර ගැනීම කියන කාරණාව, මේ ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන නේද? ඔව්, විශේෂයෙන්ම ගින්නකදී පුද්ගලයන් පිළිබඳ විශේෂ අපි කාර්යාලයක් ගැන මම කතා කරවතින් කාර්යාලයේදී දිනපතා පැමිණීමේදී අපි දන්නවා අද දවසේ අපගේ අංශයේ කී දෙනෙකුගේ රාජකාරියට වාර්තා කළාද කියලා. ඒ අනුව අප පිටත්වීමට ප්‍රථම හැකි සෑම අයකුම එම ස්ථානයෙන් ඉවත් කිරීමට වග බලා ගන්න ඕන. ඒ වගේම කාර්යාලය ගැන කතා කළොත් විශේෂයෙන්ම සෑම කාර්යාලයකම ගින්නක් ඇති වූ අවස්ථාවක එක් රැස් වීමට එක් එක් අංශවලට විවිධ ස්ථාන වෙන් කර තිබෙනවා. ඒ අනුව එම ස්ථානවලට අපි ගියාට පසුව අපිට තේරෙනවා නම් යම්කිසි පුද්ගලයෙක් නැහැ කියලා, අපිට ආරක්ෂාවක් තිබේ බව හැඟෙනවා නම් පමණක් නැවතත් අපිට පැමිණ පරික්ෂා කිරීමේ හැකියාවක් තිබෙනවා. නැත්නම් එම කර්තව්‍යය විශේෂයෙන්ම ගිනිනිවන හමුදාවට බාර දී ප්‍රකාශ කර සිටිය යුතුයි. මේ වගේ පුද්ගලයන් කීප දෙනෙක් මෙතෙන්ට ප්‍රවේශ වෙලා නැහැ. ඔවුන් මේ අංශයේ මේ මහලේ මෙතන තමා සිටින්නේ කියලා ඒ පිළිබඳව දැනුවත් කිරීමක් කරලා ඔවුන්ව ඒ අනුව අදාළ පියවරයන් ගැනීමෙන් අපගේ ආරක්ෂාව මෙන්ම අපගේ දේපළවල ආරක්ෂාව සහ අපගේ සේවක මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කර ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි, ඉතින් දැන් අපි අද දවසේදී ගිනි හා සම්බන්ධ අනතුරු සහ ඒ අනතුරු වළක්වා ගන්න ආකාරය සම්බන්ධයෙන් තමයි කතා කරේ. විදුසර ඔන්ලයින් සමගින් එකතු වෙලා ඉන්න ඔබ දන්නවා ඔබේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබේ ජීවිතයට වැදගත් දේවල් අපි කතා බහ කරනවා වගේ. ඉතින් දැන් මේ අවුරුදු කාලයේ විශේෂයෙන්ම හැම කාලෙකම වගේ අපි මේ ගින්දර කියන දේවල් එක්ක අපේ එදිනදා වැඩ කටයුතු කරනවා. ඉතින් ඒ දේවල් එක්ක වැඩ කටයුතු කරද්දී, ගිනි හා සම්බන්ධ දේවල් එක්ක වැඩ කටයුතු කරද්දී අපි ආරක්ෂාව මූලික කරගෙන කටයුතු කරන්නට ඕන බගත් බොහොම ආදරයෙන් ඔබට මතක් කරනවා. එහෙමනම් අද දවසේදී මේ සම්බන්ධයෙන් කතා බහ කරන්නට අපිත් එකතු වුණේ ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ආණ්ඩුවේ නියෝජ්‍ය රස පරීක්ෂක රාජකාරී ආවරණ රුෂාන් ප්‍රනාන්දු මහතා. ඉතින් අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. තවත් දවසකදී මේ විදිහම වැදගත් සාකච්ඡාවකට අපි ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ආයුබෝවන්. අලුත් වීඩියෝස් ගැන අප්ඩේට්ස් දැනගන්න විදුසර YouTube channel එක subscribe කරන්න. notification වලට bell icon එක click කරන්න.